දවසක් ඔයගලන්ට. ඉතින් අද වැදගත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ දවස්වල ගොඩක් කට්ටියට ඇඩ්මිෂන් ඇවිල්ලා ඊළඟට මොකද කරන්න ඕනේ කියන එක හොය හොයා ඉන්න කාලය. ඉතින් ඇත්තටම ඇඩ්මිෂන් ආවට පස්සේ මුලින්ම කරන්න ඕනේ කාරණේ මොකද්ද කියන එක තමයි මේ වීඩියෝ එකේ මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදාගත්තා. අපි මේ ප්රසන්ටේෂන් එකේ ස්ලයිඩ් වලට යමු. මම ෂෙයා කරන්නම් මගේ ස්ක්‍රීන් එක. ඉතින් අපි මොකද මුලින්ම කරන්න ඕනේ? හරි, මම අද ඒක තමයි කල්පනා කරේ ඔගොල්ලන්ට ගේන්න වීඩියෝ සීරීස් එකක් විදිහට. මම අද ඉඳන් පටන් ගන්න හිතාගත්තා. අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ අපිට ඇඩ්මිෂන් ආවට පස්සේ කියන එක පිළිබඳව කතා කරන්න. හරි, එහෙමනම් අපි යමු වීඩියෝ එකට. අපි මොකද්ද ඇත්තට මුලින්ම කරන්න ඕනේ? අපි මුලින්ම කරන්න ඕනේ අපේ ටියුෂන් ෆී එක ගෙවන එක. හරි, සිම්පල්. ඒක තමයි අපි මුලින්ම කරන්න ඕන දේ. එහෙමනම් ටියුෂන් ෆී එක ගෙවනවා කියලා කිව්වට පස්සේ මම ඊට කලින් පොඩ්ඩක් ඕගලන්ට මතක් කරන්නම්. අපි මෙතෙන්ට එනකන් අපි ගැන අපේ ෆෝකස් එක තිබ්බේ මොකද්ද? එක්සෑම් එක කොහොමද පාස් වෙන්නේ කියන එක. හරි, ඉතින් එක්සෑම් එක පාස් වෙලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ඇඩ්මිෂන් ලෙටර් එකක් ආවට පස්සේ ඊළඟට මොකද්ද ඔයා කරන්න ඕනේ කියන එක ඇත්තටම ඇඩ්මිෂන් ලෙටර් එකේම ලියලා තියෙනවා. ඉතින් මට ආපු ඇඩ්මිෂන් ලෙටර් එකත් එක්ක මම මගේ අත්දැකීම ෂෙයා කරගන්න ඉස්සරහට එන මේ වීඩියෝ සීරීස් මාලාවෙන්. එතකොට පළවෙනි වීඩියෝ එක විදිහට මම පළවෙනිම මොකද්ද කරේ කියන එක හඳුන්වා දීමක් විදිහට තමයි අද මේ වීඩියෝ එක පළවෙනිම පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අද අප්‍රේල් 3 වෙනිදා 2024 මට මගේ මේ ඇඩ්මිෂන් එක ආවේ ගිය අවුරුද්දේ අප්‍රේල් 24 වෙනිදා. ඉතින් මගේ සුබ දවසේ දා මට මේ එක ඇහෙලා තිබි මේල් එකේ. මම මේක දැක්ක දවස මම ඇත්තටම සෑහෙන සතුටු වුණා. මොකද ගොඩක් අපි දන්නවා, ඇත්ත හැමෝම දන්න, අපි ගොඩක් මහන්සි වෙන මේ ලෙටර් එක ගන්න. හරි, මොකද අපි මහන්සි වෙන එක දන්නේ අපි විතරයි, වෙන කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා මම දන්නවා කොච්චර මහන්සි වුණාද මේ විභාග පාස් වෙන්න කියලා. හරි හරි, ඒ අද්දකින් මම ඔයගොල්ලෝ දෙක ෂෙයා කරගන්න ඕන කොහොමද මගේ ක්ලාස් වලදී. හරි, ඉතින් මේකෙදි මේ ලෙටර් එකේ වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේක ගොඩක් මම හිතන හැම කැම්පස් එකෙම වගේ ඉන්න ලෙටර්ස් වල ඇති. වන් ප්ලේස් පර් වන් ස්ටුඩන්ට් නැත්නම් වන් ප්ලේස් පර් ස්ටුඩන්ට්ස් කියන පොලිසි එක. මේ පොලිසි එකේ මොකද්ද කියන්නේ? ඕගොල්ලන්ට ඇඩ්මිෂන්ස් එන්න පුළුවන් ඇත්තම කැම්පස් දෙක තුනකින් නැත්නම් කැම්පස් හයකින් උනත් එන්න පුළුවන්. දැන් අපි දන්න ජොයින්ට් ඇප්ලිකේෂන් එකේ ඔයාලා ප්‍රෝග්‍රෑම්ස් හය කරම දානවා. ඉතින් ඔය හයෙන් වුණත් එන්න පුළුවන්. එහෙම නැත්නම් සෙපරේට් ඇප්ලිකේෂන් දානවා. ඒවත් ඒ තියෙන එක්සෑම් කරාට පස්සේ ඔයා පාස් වුනොත් එමේ වෙනුත් එන්න පුළුවන්. ඒ මොකකින් ආවත් ඔය හැම දෙයක්ම ලින්ක් වෙලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති මේ ස්ටඩි ඉන්ෆෝ කියන වෙබ්සයිට් එකත් එක්ක. එතකොට ඔයාලට අවස්ථාව තියෙන එක ඇකඩමික් කියන එකට එක ස්ටඩි ප්ලේස් එකක් විතරයි ඕනම තැනක. හරි, ඒ නිසා එන කොයික වුණත් ඔයා මොකක් හරි එකක් තමයි ඔයාලට ඇක්සෙප්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාට 8ක් ආවත් ඔයාට 10ක් ආවත් ඔයාට 2ක් ආවත් ඔයාට ඇක්සෙප්ට් කරන්න පුළුවන් එකක් විතරයි. ඒක හොඳට මතක තියාගන්න. එකක් ඇක්සෙප්ට් කරාට පස්සේ අර අනිත් ටික ස්ටඩි ඉන්ෆෝ එක හරහාම ඔටෝමැටිකලි කැන්සල් වෙලා යනවා. මොකද මේක ඩේටාබේස් එකක් විතර කනෙක්ට් වෙලා තියෙන්නේ. අපි එකින් එක්කෙනාට ගිහිල්ලා කියනෝ නෙවෙයි. දැන් අපි ලංකාවේ දන්නවනේ සිස්ටම් නැහැනේ. ඒක නිසා අපිට එක ආයතනයකට ගිහිල්ලා මොකක් හරි කරාට පස්සේ ඒ ආයතනය කරපුදී අර ආයතනේ දන්නේ නැහැ. දැන් මෙතන එහෙම දෙයක් නෙවෙයි. ඔයාට ඔයා හෙල්සිංකි පැත්තේ යුනිවර්සිටි එකට ඇක්සෙප්ට් කරොත් එහෙම ඔයාට ඕල්ඩ් වල තියෙන ආපු ඇක්සෙප්ට් ලෙටර් එක ඔටෝමැටිකලි කැන්සල් වෙලා යනවා. මොකද හේතුව මේ සියලුම දේවල් සම්බන්ධ කරලා තියෙන්නේ ස්ටඩි ඉන්ෆෝ කියන වෙබ්සයිට් එක හරහා. එතකොට ඔයාලා අන්න ඒක හරි වැදගත් වෙනවා. දැන් මේකේ මගේ මට ආපුකේ කියලා තියෙනවා මේ ජූලයි 14 කලින් මේක ඇක්සෙප්ට් කරන්න නැත්නම් මේ ස්ටඩි ප්ලේස් එක ඊළඟ ඔපචුනිටි එක තියෙන ඊළඟ එක්කෙනාට යනවා කියන එක. ඉතින් මම ජූලයි 14 ගන්න හිටියේ නැහැ. ඊට කලින් මේක ඇක්සෙප්ට් කරා. ඇක්සෙප්ට් කරනවා කියන ඒ අදාළ ඒ කරන්න ඕන විදිය මොකක්ද කියන එක ඔයාගේ ඊමේල් එකේ මෙනවා. එතන ඇත්තටම තියෙන්නේ ස්ටඩි ඉන්ෆෝ එකටම ඒක ලින්ක් කරලා යනවා. ලින්ක් කරලා ගිහිල්ලා ඇක්සෙප්ට් කියන බොත්ත මොබන් විතරයි තියෙන්නේ. හැබැයි තේ බොත්ත මොබනකොට ඔගොල්ලෝ හිතන්න ඕන කාරණා ටිකක් තියෙනවා. මොකද දැන් ඔයගලන්ට එකයි නම් ආවෙ හිතන්න දෙයක් නැහැ. හරි, මම කීපයක් ආවොත් ඔයගොල්ලේ යුනිවර්සිටිස් තියෙන ලොකේෂන්ස් බලන්න, විශේෂයෙන් දැන් මෙතන හෙල කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතන්න, ජොබ්ස් ගැන බලන්න. එතකොට දැන් බබාලෙක් කියනවනේ ඒගොල්ලන්ගේ කොහොමද කටයුතු කරගන්නේ කියන එක බලන්න. හරි, විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ දවස්වල ගොඩක්ම වැදගත් වෙන්නේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් තැනක්ද කියන එක. විශේෂයෙන් අනුගානේ ඩිපෙන්ඩන්ට් ස්ටුඩන්ට් නෙවෙයි, ඩිපෙන්ඩන්ට් ජොබ් එකක් හොයාගන්න පුළුවන් තැනක්ද කියන එක විශේෂයෙන් හොයලා බලන්න. මොකද ඒක ගොඩක් කට්ටිය ගොඩක් ලංකාවෙගෙන විතරක් හැමෝටම වගේ ප්‍රශ්නයක් වෙලා තියෙන හින්දා. හරි හරි, එහෙමනම් අපි මේක ඇක්සෙප්ට් කරා කියලා හිතමු. එතනින් එහාට අපි මොකද කරන්න ඕනේ? ටියුෂන් ෆී ගෙවන එක. අපි ඒකට එහෙනම් යමු. එතකොට මේකට තව දැන් ගොඩක් මට ඇත්තට මේක කරන්න නෙවෙයි. මම ස්කෝලර්ෂිප් එකක් මට හම්බුණා 40%ක.
එතකොට 140 ස්කෝලර්ෂිප් එක හම්බු නිසා මට ඇත්තටම 9000ක් ගෙවන්න ඕන නෑ. නැත්නම් අවුරුද්දකට මම 9000ක් යුරෝ ගෙවන්න ඕනේ. මට 5400ක් ගෙවන්න අවශ්‍ය කරලා තිබ්බේ, ඕන කරලා තිබ්බේ. ඉතින් ඒකත් ඒ ලෙටර් එකේම මෙන්ෂන් කරලා තිබුණා. ඒකත් මම මේක මතක් කරන්න ඕනි. ඒකම ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තිබුණා. මේක කෝස් එක පටන් ගන්න අගෝස්තු 21 කලින් පුළුවන් තරම් ඉක්මනින් මේක ගෙවලා ඔයාගේ රෙසිඩන්ට් පර්මිට් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඉක්මන් කරගන්න කියන එකත් මතක් කරලා තිබ්බේ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ දන්නවා අපිට ගොඩක් වෙලාවට මේ රෙසිඩන්ට් පර්මිට් ඇප්ලිකේෂන් ප්‍රමාද වෙන හින්දා ෆස්ට් ඉයර් එක පටන් ගන්න දවසටම එන්න බෑ කියන එක ඒගොල්ලෝ දන්න හින්දා ඒක මෙන්ෂන් කරලා තිබුණා. ඒක මේක ජූලයි 14 කලින් ගෙවන්න ඕන කියන එකත් තිබ්බා. මගේ ගොඩක් වෙලාවට ගත්තොත් ඇක්සෙප්ට් කරන දවස තිබුණේ ජූලයි 14. ඒකම ගෙවන එකේ ඩේට් ලයින් එක තිබුණේ ජූලයි 14. සමහර වෙලාවට සමහර කැම්පස් වල ගෙවන එකේ ඩේට් ලයින් එක පොඩ්ඩක් ඉක්මන් කරලා තියෙනවා. මොකද සමහර කැම්පස් ඇත්තටම early bird discount කියලා එකක් දෙනවා. 10%ක් විතර discount එකක් දෙනවා early bird කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් ගිව්වොත් ඉක්මනින් ගෙවන කෙනාට 10%ක් විතර අඩු කරනවා වගේ දෙයක් සමහර campus වලින් තියෙනවා. ඒකට අපි කියන early bird discount. ඒතර මේ scholarship එක කියන එකයි ඒකයි දෙකක්. ඒතර මේක ඇවිල්ලා ඔයාගේ entrance දැන් course එකක් අර entrance exam එකක් හරි කරා නම් එතන performance මත තමයි මේ scholarship එක ලැබෙන්නේ. එහෙම නැත්නම් campus එකේ මොකක් හරි policy එකක් තියෙනවා නම් ඒගොල්ලෝ first year start කොහොමත් scholarship එක දෙනවා නම් ඒ anu මේක හම්බ වෙනවා. එතකොට මට ගත්තත් ඇත්තට මේ campus එකේ කොහොමත් 140ක scholarship එක ඕනම ළමෙට තිබුණා. හරි, මොකද අපි ආව entrance course එකක් කරා. ඉතින් ඒ නිසා කොහොමත් මේක හැමෝටම දුන්නා. නමුත් සමහර campus වල ගත්තට පස්සේ දැන් entrance exam එක කරනකොට ඒ exam එකේ ලකුණු අනුව Tamanට 100 scholarship එක 60 50 එහෙම එහෙම සමහර ස්කෝලර්ෂිප් නැති වෙන අවස්ථා තියෙනවා. ඉතින් අන්තිම ලකුණු අඩු ඇයට ඒ වගේ එහෙම නැත්නම් බෝඩ්ඩින් වගේ එන කට්ටියට අන්තිම මොහොත වගේ එන කට්ටියට ස්කෝලර්ෂිප් නැති වෙන්නත් පුළුවන්. හරි, ඉතින් ඒ කොහොම වෙතත් දැන් මට ගෙවන්න තිබුණේ 5400යි. ගෙවන දවසේ ඉදිරි ඩෙඩ්ලයින් එක ඉදිරි ඒකවල දාලා තිබ්බා ජූලයි 14 කියලා. ඒක නෑ ඇක්සෙප්ට් කරන්න කියලා ඩෙඩ්ලයින් දාලා තිබ්බේ එදාට. පුළුවන් තරම් ඉක්මනින් ගෙවන්න කියලා තිබ්බා. මොකද ඒ කෝස් එක පටන් ගන්නවා කියලා තිබ්බා අගෝස්තු 21. ඉතින් අපි බලමු මොකද්ද මට උනේ ඊළඟට කියලා. ඉතින් මම ඊළඟට මේක කරන්න ඕනේ ඉන්න මම බැංකුවට ගියා. බැංකුවට ගිහම බැංකුව යව එකපාර ඉන්වොයිස් එකක් තියෙනවා. මම ඇහුවා මොකද්ද මේ ඉන්වොයිස් එක කියන්නේ කියලා. මොකද මට ඉන්වොයිස් එකක් ඇහෙලා තිබුණේ නැහැ ඇත්තටම. පස්සේ මම ඊමේල් එකක් යවුවා අපේ කැම්පස් එකේ ඇඩ්මින් එකට. මෙහෙම එකක් මට බැංකුවෙන් අහනවා ඒගොල්ලන්ට ගිහින් සිද්ධ කරන්න ඕන නම් ඒගොල්ලන්ට ඉන්වොයිස් එකක් ඕනේ කියලා කියලා. ඉතින් ඒ ඊමේල් එක මම යවුවට පස්සේ මම හිතන් හිටියා ඇත්තටම උදේ ඊමේල් එක හැටියට පස්සේ දවල් වෙනකොට ඊමේල් එකට රිප්ලයි එකක් එයි කියලා. එහෙම ආවේ නැහැ. දවස් දෙකක් විතර ගියා ඊමේල් එකට රිප්ලයි එකක් එන්න. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් කියන එක දැනගත්ත ඉතින් ෆින්ලන්ඩ් වලට ආවට පස්සේ තමයි සාමාන්‍යයෙන් ෆින්ලන්ඩ් වල ඉතින් දෙයක් කර ගන්නකොට ඒ වගේ කාලයක් යනවා. හරි, ඒක ඉතින් සාමාන්‍ය ඒක මේ ප්‍රොඩක්ටිව් නෙවෙයි කියලා කියන්න බෑ. ඒගොල්ලන්ට ඒ කාලේ යනවා. මොකද සමහරවිට අපි දන්නේ මෙහි එදා දවසේ නිවාඩුවක් තිබ්බද කියලා. මොකක් හරි වැකේෂන් එකක් තිබුණාද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහරවිට එදාට ඒ වැඩ කරන මේ කියන්නේ අදාළ මේ 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 ඒකට අදාළව දැන් මේ උපදෙස් ගන්න කෙනෙක් ඉන්නවනම් එයා ආවද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා ඔයාලා ඊමේල් එකක් මොකක් හරි යවනවා නම් මේ වගේ දෙයක් ගෙන ගන්න මේ ඉන්වොයිස් එකක් හරි මොකක් හරි ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න මේකට සාමාන්‍යයෙන් දවස් දෙකක් යනවා. හරි, ඕගොල්ලෝ කොයි වෙලාවක හිතන්න එපා උදේ ඊමේල් එක ඇටියොත් දවල් වෙනකොට මේ වගේ දෙයක් අපිට ගෙන ගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි ගොඩක් කරලා අපි එහෙම හිතන් ඉන්නවා. හරි, ඒක එහෙම නොවේ. නොවෙන්න නොවෙනවා කියන එක හොඳට හිතා ගන්න. මේ ගොඩක් වෙලාවට එහෙම අපි උදේ ඊමේල් එකක් කරලා හවස වෙනකොට එන්නත් පුළුවන්. ආවත් හොඳයි. හැබැයි දවස් දෙක විතර ඇලවන්ස් එකක් තියන්න. හැබැයි දවස් දෙකකින් විතර රිප්ලයි එකක් ආවෙ නැත්නම් ඔයගොල්ලෝ දෙවෙනි රිමයින්ඩර් එකක් දවන්න. ඒකත් ආවෙ නැත්නම් තුන්වෙනි එක විදිහට ඔයගොල්ලෝ ඇත්තටම කෝල් එකක් දෙන්න. ඒක තමයි වඩා සුදුසුම ක්‍රමය. එහෙම කෝල් එකක් දුන්නාට පස්සේ ඉතින් අපිට අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අවශ්‍ය කරන රිප්ලයි එක කරනවා. මොකද දැන් මෙහෙම එකක් තියෙනවා. අනිවාර්යයෙන් රිප්ලයි එක කරන්න ඕනේ. පොඩ ප්‍රමාද වෙන විතර වෙන්නේ. දැන් ලංකාවෙන් නම් ගොඩක් වෙලාවට සමහර රිප්ලයි එක වෙන්නෙම නැහැනේ. හරි, එහෙම කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ මෙතන. රිප්ලයි එක වෙනවා. හැබැයි පොඩි ප්‍රමාදීමක් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේකෙන් ඩෙඩ්ලයින් එකක් තියෙනවා නම් ජූලයි 14 කියලා. හරියටම ජූලයි 14 නැත්නම් ජූලයි 13 නැත්නම් ජූලයි 12 වෙනිදා වගේ මේ වැඩේ කරන්න බහින්න එපා. ඉතින් මම මේ වැඩේ කරන්න බැත් ඇත්තට මේයි මාසෙදී ගිය අවුරුද්දේ. ඉතින් ඒ නිසා මට එහෙම ගැටලුවක් වුණේ කාලයක් තිබුණා. ඉතින් ඔයගොල්ලන්ට මම මේ අත්දැකීම කියන්නේ බලාපොරොත්තු වෙන්න එපා ඉක්මනටම ඊමේල්ස් වගේ දේවල් යවුවට පස්සේ ඉක්මනටම රිප්ලයි කරයි කියලා. ඉතින් මම මේ ඉන්වොයිස් එක ගෙන්න ගත්තා. ඉන්වොයිස් එකේ තියෙන ඔක්කොම විස්තර බැංකු එක හරියට ගෙවන්න ඕනේ. බැංකුවේ නම, ඒ කියන්නේ මේ කැම්පස් එකේ account එකේ නම, බැංකුවේ නම, ඒක account number, අනම්මන ඔක්කොම විස්තර ටික තිබුණා. ඉතින් මම ඇත්තටම තෝරගත්තේ credit card භාවිතයෙන් ගෙවන්න නෙවෙයි, බැංකුව හරහා transfer එකක් නැත්නම් TT එකක් කියලා අපි අදහස් කරේ. හරි, bank transfer එකක් විදිහට මේ course fees ගෙවන්න. ඉතින් course fees ගෙවන ක්‍රම ගොඩක් තියෙනවා ඇත්තටම.
ඉස්සර නම් ඇත්තටම මේ අඳුරන කෙනෙක් මාර්ගයෙන් කැම්පස් එකට ගිහිල්ලා ගියපු ක්‍රමයකුත් තිබුණා. දැන් ඒක එච්චරම භාවිතයට ලැබෙන්නේ නැහැ, භාවිතා කරන අඩුයි. මේ නැහැම කියන්නත් බෑ, සමහරවිට තියෙන්නත් පුළුවන්. නමුත් ඒ ක්‍රමයට වඩා ඇත්තටම සාර්ථක වෙන්නේ ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකක් හරහා ගෙවන එක සාර්ථකයි. නමුත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් වල කන්ෆර්මේෂන් එකක් කියලා එකක් එවල මේනවා අඩුයි. සමහරවිට ක්‍රෙඩිට් කාඩ් වලින් ගිව්වට පස්සේ ඒ ගිව්වා සතියක්ම හරහා ගිහලා කැන්සල් වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒතකොට ඒ වගේ වෙලාවක ඕගොල්ලෝ හිතන් ඉන්නවා ගිව්වා කියලා. නමුත් සමහරවිට ඒක කැන්සල් වෙන අවස්ථා දින නිසා ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් උත් එච්චරම හොඳයි කියලා හිතන්න බෑ. ක්‍රෙඩිට් කාඩ් වලට දෙන චාර්ජ් එකත් ගොඩක් වැඩි. ඒක නිසා අපි මේ ක්‍රෙඩිට් කාඩ් එක එච්චරම සුදුසුයි කියන මම තීරණය කිදන්නේ නැහැ. මගේ මතේ ඒක ඉතින් ඔයගොල්ලෝ මම දන්නේ නැහැ. මගේ මත දෙකෙන් මම ෂෙයා කරගන්න. ඉතින් මම තෝරගත්තේ බැංක් ට්‍රාන්ස්ෆර් එකක් හරහා මේක ගිවීම කරන්න. ඉතින් මම මගේ බැංකුව විදිහට ලංකා බැංකුව තමයි තිබුණේ ඒ වෙනකොට. ඉතින් ඒ නිසා මම දරුත් ඒ බැංකුවත් එක තමයි කටයුතු කරන්නේ. ඉතින් මගේ එකවන් තිබුණේ ඒකෙ හින්දා මම ලංකා බැංකුව හරහා මේ කටයුතු කරන්න ඒගොල්ලන්ට ඉන්වොයිස් එක බාර දුන්නා. ඉතින් ඒගොල්ලෝ මේ පස්සේ මාසේ ගිය අවුරුදු පස්සේ මාසේ මේ මාසේ 16 වෙනිදා ඒගොල්ලෝ මට ඉන්වොයිස් එක දුන්නා. අපි ගේම සිද්ධ කරනවා කියලා මෙන්න මේ වගේ චාර්ජ් එකක්. හරි, බැංකුවේ කොමිෂන් එක ඉතින් 9000 ගානක්. ෂිප් චාර්ජ් එක කියන එක ඉතින් 1000 ගාන. මේක ඉතින් කොයි බැංකුවෙන් කරගත්තත් වාට ওই ගාන යනවා. ඊට පස්සේ මෙන්න මේක ඔපරේෂන් චාර්ජ් කියන එකකුත් තිබුණා. හරි, මේකත් ගොඩක් වෙලාට කොයි බැංකුවෙන් කරගත්තත් යනවා මම හිතන විදියට. කොහොම හරි බැංකුවට 23000 ගාන චාර්ජ් වුණා මේ ප්‍රොසෙස් එකේ හින්දා. හැබැයි මට ගෙවන්න තිබුණ ගාන එදා තිබුණ රේට් එක අනුව 348ක් මේ රුපියල් යුරෝ එකක් කියන්නේ රුපියල් 348ක් වුණා එදා දවසේ. සාපේක්ෂව ඩිංගක් අඩුවේ වුණාට මම තව ඩිංගක් මම බලා හිටියනම් මට පොඩ්ඩක් මේක අඩු කරගන්න තිබුණා. මම ඒ ගැන ඔයගලට හොඳ අයිඩියා එකක් දෙන්නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒකයි මම මේක මේ තෝරගත්තේ අද දවසේ ඇතුළත කොහොම හරි මේ වීඩියෝ එක කරනවා කියලා වෙලා. මොකද මම අද කැම්පස් ගියෙත් නැහැ. මේ වීඩියෝ එක කරන්න ඕනෙ හින්දම මම පොඩ්ඩක් මේක වෙනුවෙන් කාලෙ මිඩඟු කරා. මොකද මේ වීඩියෝ එක අද ගෙනාවේ නැත්තම් පස්සේ ගෙනල්ල වැඩක් නැති හින්දා. මම ඒකට හේතුව මේ වීඩියෝ එක අන්තිමට ඔයාලන්ට කියන්න. ඉතින් ඒකත් පොඩ්ඩක් මේ වෙලාවේ ඔහොම ඔලුවේ තියාගන්න. ඉතින් 119ක් ගෙවුවා. 19 ඒතර 25000ක් විතර බැංකුවේ චාර්ජ් එක. ඒක තමයි මගේ පළවෙනි කෝස් ෆී එක පළවෙනි අවුරුද්දේ. රයිට්. ඉතින් මේකත් එක බැංකුව මෙන්න මේ ડોකියුමන්ට් එක දුන්නා. මේකේ තව දෙයක් තියෙනවා මම මෙන්ෂන් කරන්න ඕන දෙයක්. අරගොල්ලගේ ඉන්වොයිස් එකේදී තිබුණා රෙෆරන්ස් එකක් විදිහට පාවිච්චි කරන්න නැහැ කියලා. මගේ බර්ත් ඔෆ් ඩේට් එකයි මගේ නමයි. නම ගිහුවාම අර මේ පාස්පෝර්ට් එකේ තියෙන සම්පූර්ණ නම. හරි. date of birth එක. හරි. මොකද ඔය දෙක තමයි සාමාන්‍ය රෙෆරන්ස් එකක් විදිහට මිනිස්සුගේ රෙෆරන්ස් එකක් විදිහට දැන් ඔයාලට මේ ID එකක් නැත්තම් ඔය දෙක තමයි පාවිච්චි ගන්න දිගටම. මොකද දැන් ID එකේ ID number එක හැදින්නේ දැන් ෆින්ලන්ඩ් වල ID එක හදද්දී ID number එක හැදින්නේ date of birth එක හරහා. දැන් අපි දන්නවා ලංකාවේ උනත් ID එක හදලා තියෙන්නේ date of birth එක හරහානේ. හරි. ඒ වගේ තමයි. ඒතර මේ දෙක ඇත්තටම කිව්වොත් බැංකුව මගේ නම විතරයි දාලා තිබුණේ date of birth එක ගැන. ඉතින් මමත් ඒගොල්ලන්ට කියුවෙත් නැහැ, highlight කරෙත් නැහැ. ඇත්තට මේක දුන්න මිසක් කොමල් කමන්න. ඉතින් නම දාලා තිබ්බ සම්පූර්ණ ඉන්සා රිෆරන්ස් එකක් විදිහට ඒක තිබුණා. ඒස ගැටලුවක් වුණ නැහැ මට. ඒකත් පොඩ්ඩක් මම මෙලා මතක් කරනවා මේකෝල ඒකද මෙන්ෂන් කරලා තිබුණා. නමුත් කොහොම හරි මම සම්පූර්ණම දාපන්න මට ගැටලුවක් වුණ නැහැ ඇත්තට. හරි. ඉතින් බැංකුව මේ ඩීටේල් එක දුන්නා. මේකේ තියෙනවා මේක ඉෆෙක්ටිව් වෙන්නේ දැන් මම 16 ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් 16 මම මේක බැංකුවට සල්ලි ටික දුන්නට ගෙව්වට මේක ඉෆෙක්ටිව් වෙන්නේ ඊට තව දවසක් ගිහිල්ලා. දාත් දන්නේ එකත් හරි වැදගත්. දැන් ඕගොල්ලෝ මේවා අත උඩ තියලා ගෙවන්න යන්න එපා. මොකද සමහරවිට අර වගේ කන්ෆර්මේෂන් ඊමේල් එකක් ගෙන ගන්න දැන් මේ ඊමේල් එක ගෙන ගන්න මට ගියා දවස් දෙකක්. හරි. ඊට පස්සේ මොකද මේ ඉන්වොයිස් එක කියලා කැහිලා තිබුණ නැති හින්දා. බැංකුවට ගියාට පස්සේ තමයි මෙහෙම එකක් අවශ්‍යයි කියලා මම දැනගත්තා. හරි. මොකද මම හිතා හිටියා ඇඩ්මිෂන් එකේ ආපු ඩීටේල් ටික ඇති මේ වැඩේ කරගන්නයි කියලා. මම ඇක්සෙප්ට් එක ආපු ඩීටේල් ටික ඇති මේ වැඩේ කරගන්නයි කියලා මම හිතුවා. නමුත් අවසානයේ මේ වගේ එකක් ඕනේ කියලා බැංකුවෙන් ගොඩට පස්සේ තමයි මම ඊමේල් එකක් කරේ. ඒකට ඒකට දවස් දෙකක්. ඊට පස්සේ එතන දවස් දෙකයි. ඉතින් මෙතනත් මේගොල්ලෝ බැංකුව අපේ ලංකා බැංකුව දවසක් විතර ගත්තා. මොකද සාමාන්‍යයෙන් ගන්නවා ඒක. හරි. ඒක යන ඕනම බැංකුවකට ඒ දවසක් විතර ආගේ යනවා මේ ප්‍රොසෙස් එක. සමහරවිට සමහර බැංකු තියෙනවා වරුවෙන් විතර කරන අවස්ථා තියෙනවා. හරි. නෑ කියනවා නෙවෙයි. නමුත් මට මේ සමහර විට වඩා පරක් වෙනවා තියෙනවා ඒකම. හරි. ඉතින් ඒ නිසා මේවා ඒක ගැන පොඩි ඔය කාලවකවානුව ගැන පොඩි අවබෝධයක් තියාගන්න. මේ වගේ ප්‍රොසෙස් එකක් කිරීමේදී මේ වගේ කාලයක් යනවා කියන එක පොඩ්ඩක් කල්පනා කරලා තියාගන්න. නැත්තම් ඕගොල්ලෝ එකපාරට දැන් මේකේ තියෙන ගෙවන්න තියෙන ජූලි 14 නේ කියලා ඉල්ලලා ජූලි 12 විතර වැඩි පටන් ගන්න යන්න එපා. හරි. ඒතර මම මේ කල් ඇතුව පටන් ගත්තා. හරි. ඉතින් එහෙමනම් ඊට පස්සේ අවසාන වශයෙන් මෙන්න මේක තමයි ඕගොල්ලන්ට ඕන කරන්නේ කැම්පස් එකෙන් දෙනවා පේමන්ට් රිසිට් එකක්.
හරි මෙන්න මේක තමයි අන්තිම මොන ක්‍රමෙන් ගෙව්වත් ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙව්වත් කවුරුහරි කෙනෙක් කියවල ගෙව්වත් TT එකක් විදිහට ගෙව්වද මම කරේ බැංක් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට නේ ඒ විදිහට ගෙව්වා කොයි විදිහට ගෙව්වත් ඕගොල්ලන්ට අවසාන වශයෙන් පේමන්ට් රිසිප්ට් එක තමයි ඕගොල්ලන්ගේ වීසා එකට ඕන කරන්නේ හරි ඉතින් මේ පේමන්ට් රිසිප්ට් එක කියන එක තමයි ඕගොල්ලන්ට වීසා එකට ඕන කරන ඩොකියුමන්ට් එක මේ ඩොකියුමන්ට් එක තමයි වීසා එකට අමුණන්නේ මොකද මෙතනින් තමයි ඔයගොල්ලෝ දැනගන්නේ ඒගොල්ලෝ දැනගන්නේ වීසා කරන කට්ටිය දැනගන්නේ ඔයගොල්ලෝ මේ මේ අදාළ කෝස් එකේ ඇක්සෙප්ට් ලෙටර් එකක් තියෙනවා ඒකම ඒක කියලා තියෙන ගාන කියලා තියෙනවා කියන එකත් දැනගන්නේ එතනින් තමයි මොකද මේක ගිවනකම් ඔයගොල්ලෝ රිජිස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි හරි ඒතකොට මේකත් මම ඇත්තටම ගෙන්න ගත්තේ ඊමේල් එකක් දැක් යවල මට මේක එකපාරට එව්වේ නැහැ ඊමේල් කීපයක් එව්වට පස්සේ තමයි ඒගොල්ලෝ එව්වේ එහෙම දෙයක් තියෙනවා කියන එකත් මතක තියාගන්න එතකොට මේකේ තියෙන ඉෆෙක්ටිව් ඩේට් එක විදිහට තිබිලා තියෙන්නේ 5/14. දැන් ඒගොල්ලන්ට සල්ලි ගිහිලා තියෙන්නේ එතකොට අපි 5/16 ගෙව්වට 5/17 දවස් පරක්කලා තමයි ගිහිලා තියෙන්නේ. ඒක මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. හරි. එතකොට එදා ඉඳන් තමයි මම විතර රිසර්ච් ස්ටුඩන්ට් කෙනෙක් වුණේ. හරි. ඉතින් ඔන්න ඕක තමයි මට අද කියන්න ඕන කරලා තිබ්බේ ඔයගොල්ලන්ට. අපි මොකද ඉස්සෙල්ලම කරන්න ඕනේ? අපි කරන්න ඕනේ ඉස්සෙල්ලම ටියුෂන් ෆී එක ගෙවන්න. හැබැයි මම ඔන්න දැන් වැදගත් කාරණේ දැන් කියන්න යන්නේ. හරි. හැබැයි ඊට කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මම මේ වගේ මේ අද පටන් ගත්ත video series එක මේ මාසය ඇතුළත මගේ අත්දැකීම් share කරගන්න ඉන්නේ. මගේ visa process එක කොහොමද නේ කියන එක මම share කරගන්න ඉන්නේ ඔයගොල්ලොත් එක්ක. ඒ නිසා මගේ මේ channel එක මේ video එක අද නම් ඔයගොල්ලෝ මුලින්ම මගේ channel එකට ආවේ subscribe කරලා තියාගන්න. මොකද අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට Finland journey එකේ ප්‍රයෝජනවත් වෙන කාරණා ටිකක් කියන්න ලෑස්තිලා ඉන්නේ. හරි. එහෙමනම් හරි වැදගත් කාරණේ මොකද්ද කියන එක බලමු. වැදගත් කාරණේ තමයි මෙන්න මේක හරි මම මේ ස්ටුඩියෝ මේ මේක ෂෙයා කරේ නැහැ නේ පොඩ්ඩක් ඉන්න මම ෂෙයා කරන්නකම් මෙන්න මේක මේ ඇහිලා ශ්‍රී ලංකා මහ බැංකුවේ අද දවසේ තුත මේ වෙබ් පේජ් එක හරි දැන් බලන්න මම මේ දැන් මේ යුරෝ රේට් එක හරි මේ දවස්වල ගොඩක් යුරෝ රේට් එක අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා කියලා කියනවනේ ඇත්තටම අඩු වෙනවා තමයි මේ දැන් ඔයගොල්ලන්ට මතක ඇති මගේ ප්‍රেজෙන්ටේෂන් එකේ තිබුණා 340 ගානකට තමයි මම ගෙවලා තිබුණේ 343කට මම මතක හිටියේ හරි මම පොඩ්ඩක් ආයෙ චෙක් කරලා බලන්න 343ක් තමයි මගේ රේට් එක එදා ගෙවද්දි 348 348ක් තමයි මගේ එදා රේට් එක තිබුණේ හරි එතකොට බලන්න අපි දැන් මේ 1 month නේ බැලුවේ හරි අපි බලමු 1 year කොහොමද කියලා කියලා හරි 1 year බැලුවට පස්සේ මේන්න මම ගෙවපු හරිය 348ක් කියන්නේ මම ඇත්තට මෙන්න මෙදාන ගෙවුවේ 5යි 5යි කවද්ද 10 ඔන්න හරි දැන් මං ගෙවලා තියෙන්නේ හරි දැන් අපි දන්නවා මේ 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 මේක ඇවිල්ලා අර සෙලින් බයින් කියන එකේ කම්බිනේෂන් එකක් නේ මෙතන දෙන්නේ හරි ඒකයි මේක 340 කියලා තියෙන්නේ නැත්තම් දැන් ඇත්තටම ගන්නෙ සෙලින් රේට් එක සෙලින් රේට් එක තමයි 348 තිබ්ලා තියෙන්නේ 340 කියලා මෙතන පෙන්නන්නේ මේ සෙලින් බයින් එකේ ඇවරේජ් එක මේ දෙන්නේ ඒකත් මතක තියාගන්න ඕනේ හරි දැන් මේකේ මම තව ටිකක් ප්‍රමාද වුණා නම් තව මම තව ටිකක් ප්‍රමාද වුණා මට ලොකු වාසියක් ගන්න තිබුණා නේ තව මම සති දෙකක් ප්‍රමාද වුණා නම් හරි බලන්න මම 5/16 ගෙව්වේ හරි මම 5/16 ගෙව්වේ මම සති දෙකක් ප්‍රමාද වුණා නම් මට ලොකු වාසියක් ගන්න තිබුණා ඇත්තටම ලොකු වාසියක්. ඉතින් අපි කවුද දන්නේ මේක මෙහෙම පල්ල හැටයිද කියලා. ඒක බලන්න ඒ සති දෙක තියලා තව මාසයක් මම හිටියා නම් එහෙම හදිසියෙවත්. මොකද මම දන්නා මට 7/14 වෙනකම් මට ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් මම මේ හරියට වගේ හිටියා නම් ඊට පස්සේ මට වාසියක් තියෙන මං ගෙවුතනත් එක බලද්දි නම් හරි මේක ආයෙ නගින අවස්ථාවක් තිබුණා. ඉතින් ඕගොල්ලන්ට මම මේ මතක් කරන්නේ වැදගත් කාරණේ තමයි දැන් බහින කලාවක් ඇහිලා තියෙනවා. දැන් බහින කලාවක් ඇහිලා තියෙනවා. හැබැයි මම හිතනවා මේක සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ මොකද වින්ටර් සීසන් එකේ. මේ යුරෝපියන් කන්ට්‍රීස් වල ගොඩක් වෙලාවට කැනඩා වගේ රටවල් වුණත් වින්ටර් සීසන් එක. හරි? මේ උතුරු පැත්තෙන් තියෙන රටවල් කැනඩාව, එංගලන්තය, ඊට පස්සේ මේ මේ ෆින්ලන්ඩ් මේ වගේ රටවල් ගත්තට පස්සේ දෙසැම්බර් ජනවාරි කියන මාසවලදී තමයි ගොඩක් වෙලාවට මේ රේට් එක නගින්න පටන් ගන්න. මොකද මේගොල්ලෝ ඉන්කම් එකක් ජෙනරේට් කරන්නේ. හැබැයි ගොඩක් මේගොල්ලෝ වියදම් කරනවා මේගොල්ලන්ගේ උෂ්ණත්වය ඒ පාලනය කරන කටයුතු සඳහා රටවල් ගොඩක් වියදම් කරනවා. නමුත් ඉන්කම් එකක් විදිහට ජෙනරේට් වෙන්නේ නැහැ. හරි? ඉන්කම් ජෙනරේට් කරන්න පටන් ගන්න සමයකදී. ඒ කියන්නේ දැන් තමයි මිනිස්සු වැඩ කරන්න පටන් ගන්නේ. දැන් තමයි වියදම් අඩු. එතකොට ඒකම අර රේට් එක බහින එකක් වෙනවා. ඒක තමයි මේ සාමාන්‍යයෙන් ඉන්නේ. මේක සාමාන්‍ය වෙන දෙයක්. හරි? එතකොට මේ බහින කලාව සාමාන්‍යයෙන් එනවා. තොර හොඳම ගෙවන්න තියෙන හොඳම කාලය තමයි ඇත්තටම අප්‍රේල් මාසේ නැත්නම් මේ මාසේ නැත්නම් ජූනි මාසේ ඔය මාස තුනෙන් ගොඩක් වෙලාට හොඳයි ඕනම වෙලාවක් මේක පොඩ්ඩක් බලලා ඕගොල්ලෝ හොඳ අවස්ථා බලලා කීම සිද්ධ කරන්න. ඉතින් මට වෙච්ච මිස්ටේක් එකක් ඇත්තටම මෙතන තියෙනවා. මම සවසතියක් ඉඳ හිටියනම් මට තව වාසියක් ගන්න තිබුණා. ඒක ඕගොල්ලන්ට නොවෙන්න ඕන හින්දා තමයි මම මේක මේ වීඩියෝ එක අදම ගේන්න හිතන් හිටියේ අද අප්‍රේල් 3 වෙනිදා 2024.
ඉතින් අද මං හිතනවා තවදුරටත් මේක අඩුවයි කියලා. හැබැයි ඕගොල්ලෝ ගොඩක් වෙලාවට මේ ඉකොනොමි එක ගැන තියෙන ඔය YouTube channel එකෙන් බලන්න හොඳ channels තියෙනවා. මං දැකලා තියෙනවා ලංකාවේ සිංහල එකෙන්. ඉතින් ඒව කියා දෙනවා මේවා කොහොමද බහින්නේ කියලා. මට හිතෙනවා මේක තව ටිකක් බහි කියලා. මොකද අපි දන්නවා අප්‍රේල් අපේ සිංහල අවුරුද්දත් එක්ක ගොඩක් වෙලාවට මේක ෆෝස්ලි වැඩි කරන්නත් පුළුවන්නේ. يعني බලෙන් වැඩි කරන්න පුළුවන් මහ බැංකුවට. මහ බැංකුව බලෙන් වැඩි කරන එකක් නැහැ මේ අප්‍රේල් මාසය තුලදී. ඒ නිසා ගොඩක් ලාට මේක තවදුරටත් බහි කියන එක බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ තියෙන රේට් එකත් නරකම නැහැ. හරි බලන්න අපිට ගිය අවුරුද්දේ 312 තමයි අන්තිම වශයෙන් ආවේ. මේක ගොඩක් ලාට 312 වගේ තැනකින් වගේ තලා ඇසලා පුළුවන් පටන් ගන්න පුළුවන්. ඒක නිසා ඒකනත් කල්පනා කරන්න. එහෙනම් ගෙවන්න තියෙන හොඳම කාලය තමයි ඉස්සරහට එන්නේ. ටියුෂන් ෆී ගෙවන්න තියෙන හොඳම කාලය තමයි ඉස්සරහට එන්නේ. නම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඊළඟ වීඩියෝ එකෙන් මම මීට වඩා හොඳ කාරණයක් ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියන එක ගැන කරන්න බලාපොරොත්තු වෙනවා. ජය වේවා හැමෝටම.